බ්ලොග්සින් SK එහෙනම් අද ඔයාලට අරන් ආවේ ගොඩක් අපිට එකෙක් අපි කමෙන්ට් එක කමෙන්ට් එක දාලා තිබ්බා ඒක අතනම හොඳ අයිඩියා එකක් තැන්කියු අයිඩියා ඔව් ඒ අයිඩියා එක ගැන කතා කරන්නේ තමයි ඔයාගේ වීසා එක රිෆියුස් වුණොත් එතනින් එහාට මොකද තියෙන process එක. ඒ කියන්නේ ආය කැනඩාවට එන්න බැරි වේද? try කරන්න බැරි වේද? blacklist වේද? ඔව්. ඉතින් ඔය ඔක්කොම කතා කරමු අද අලුත් වීඩියෝ එකකින්. ඉතින් අපේ channel එක තවම subscribe කරලා නැත්නම් මතකයි තෝ subscribe කරන්න. පොඩි support එකක් දෙන්න. ඔව් පොඩි support එකක් දෙන්න. මොකද අපි තාම දැන් මේ වීඩියෝ එක කරන වෙලාව බලනකොට 499 අපි තියෙන්නේ. තව 500ක් 501ක් ආවොත් අපි 10k වලට මේවා වෙනවා. ඉතින් ඒක අපේ YouTube ජර්නි එකේ අපේ ජයග්‍රහණයක් වෙනවා ඒක. ඉතින් ඔයාලා ඒ සපෝට් එකක් දෙන්න එහෙනම්. ඉතින් අපි කතාවට බැස්සොත් දැන් අපි කියන්න හදන්නේ දැන් සම ගොඩක් කට්ටිය. ඒ කියන්නේ ඒක වැරද්දකුත් නෙමෙයි. ඉතින් මේ එහෙම හිතා ගන්න පුළුවන් නේ. මේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා මේ එකපාරක් වීසා නැමේ ඕ කියන්නේ වීසා එක රිෆියුස් වෙනවා කියන්නේ හම්බුනේ නැත්තම්. ඒ කියන්නේ අපි මොකක් හරි apply කරන වීසා එක reject වුණා. Application එක reject වුණා. Reject වුණොත් ආය යන්න බෑ. Blacklist වෙනවා. ඔහොම ඔහොම කතා ගොඩක් තියෙනවා නේ. හැබැයි මේ කතා මේ එහෙම පොඩි මෙහෙම පොඩි risk එකක් තියෙනවා නැත්තේ නේ. හැබැයි එහෙම blacklist වෙන්න තරම් නම් හේතුවක් නෙමෙයි නේ. ඔව්. ඉතින් සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා කියන එක ආයි කිසිම කන්ට්‍රි එකකට යන්න බැරුව බ්ලැක්ලිස්ට් වෙනවා කියන එක නෙවෙයි ඒකේ තේරුම. මොකක් හරි හේතුවක් මත ඔයාගේ ඇප්ලිකේෂන් එකේ මොනවා හරි අඩුපාඩුවක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්නේ. ඉතින් ඒ අඩුපාඩු අපි කලින් කතා කරලා තියෙනවා වීසා එකක් රිෆියුස් වෙන්න ඕනේ හේතු මොනවද කියලා. සාමාන්‍යයෙන් හේතු තුනක් වගේ තියෙන්නේ. ප්‍රධානම හේතු. ඉතින් සාමාන්‍යයෙන් ඔයාගේ වීසා එක රිජෙක්ට් කරනවා නම් ඒගොල්ලෝ බේස් කරගන්නේ ඒ කරුණු තුන. ඉතින් ඒ කරුණු තුන ඉස්සෙල්ලාම අපි බලමු. පළවෙනි එක තමයි ඔයාගේ ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයාගේ ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක ස්ටේබල් නැත්නම් ඒ කියන්නේ ඔයා එන කාල සීමාව සඳහා ඔයාට අදාළ අවශ්‍ය ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක නැත්නම් ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. අනික එක තමයි පර්පස් ඔෆ් විසිට් දෙවැනි එක. ඒ කියන්නේ ඔයා මෙහෙට එක්ක ඒක දෙකක් වෙන්න පුළුවන්. කරුණු කියන්නේ ඒකට හේතු වෙන දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඔයා හරියට ඇවිල්ලා ඔයාගේ වැඩේ කරගෙන ආපහු ලංකාවට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හෝම් ටයිස් ඔයා හරියට එක්ස්ප්ලනේෂන් එකක් දීලා නැත්තම් හෝම් ටයිස් මදි නම් එක හේතුවක්. අනික එක තමයි ඔයා එන පර්පස් එක. මෙහි ඇවිල්ලා ඔයා කරන්න යන කෝස් එක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට මැච් වෙන්නේ නැත්තම් ඔයාගේ ප්‍රොෆෙෂන් ඔයා දැනට කරගෙන යන ප්‍රොෆෙෂන් එකට ඔයා එන ප්‍රෝග්‍රෑම් එක මැච් වෙන්නේ නැත්තම් සහ ඔයාගේ ෆියුචර් ප්‍රොස්පෙක්ට්ස් ඔයාගේ කෝස් එකත් එක්ක ටැලී වෙන්නේ නැත්තම් මැච් වෙන්නේ නැත්තම් ඔන්න ඔයාගේ වීසා එක රිෆියුස් වෙන්න පුළුවන්. අවසානයේක ගොඩක් වෙලාවට අපිට නැති හේතුවක් අදාළ නැති හේතුවක් මොකද්ද? ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් තියෙනවා නේද? ඒ කියන්නේ ඔයා මොකක් හරි බරපතල අපරාධයක් කරලා තියෙනවා නම් ඔයාගේ රිජෙක්ට් වෙනවා. ඒක ඇත්තම හොයන්නේ බයෝමෙට්‍රික්ස් වලින්. ඉතින් බයෝමෙට්‍රික්ස් හරහා තමයි ඒක රිෆියුස් වෙනවා නම් රිෆියුස් වෙන්නේ. ඉතින් ඔය තමයි ප්‍රධානම හේතු තුන. එතකොට මේ කියන්නේ ඒ කියන්නේ ප්‍රධානම හේතු තුන කියන්නේ දැන් වීසා ඔෆිසර්ත් එතන ජොබ් එකක් නිකරන්නේ. ඒතොර එයා බලන ටික තමයි යෝග්‍යති. ඔව්. ඉතින් ඔය තුන තමයි සාමාන්‍ය රිෆියුසල් එකක එන්න පුළුවන්. based on the purpose of visit. එහෙම නැත්නම් based on your financial background. ඔය කියන්නේ ගොඩක් කට්ටිය. ඔය දෙක තමයි එන්නේ ඉතින්. ගොඩක් කට්ටිය කියනවා මගේ වීසා එක ආවේ නැහැ කියලා. ඒතොර ඒගොල්ලන්ට එනවනේ හේතුව. ඔන්න ඔය හේතු තුනට අදාළ එකක් තමයි එන්නේ. ඔව්. සමහරක් අයගේ තියෙනවා family your ties outside canada me outside sorry inside canada samaragalana inside canada tiene home ties hetu karagena visa revision ai e wage me family ties home ties oy deval ekka oyage visa ekak refuse wenna puluwa habai oya oya reasons api kiyapu thuna api hatara kiyala kiyannanga mokada ara devani ekak api deka katha karanne ඔය රීසන්ස් හතර සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට රිෆියුසල් එකේ එන පොදු හේතු හතරක්. ඔව් ඒ කියන්නේ දැන් අපි දැන් කිව්වනේ මේ පොදු හේතු කියලා. එතකොට ඕක තමයි එවන්නේ. එතකොට දැන් හිතන්නකෝ කවුරු හරි 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 මට මේ හිතන්නකෝ ෆයිනෑන්ෂියල් එක සම්බන්ධව කියලා. එතකොට ඔයාට අක්කලා සල්ලිටි කාය මේවා කරලා හදලා දැම්මත් ආයෙත් රිෆියුස් වෙනවා. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි ඔය දැන් අද කතා කරන්නේ ඔයා
ගේ කේස් ස්පෙසිෆික් ගැන ඔයාට ඔයාට ඔයාගේ කේස් එකට ස්පෙසිෆික් රීසන් එක ගණ්ඩනම් ඔයා ගණ්ඩ ඕනේ GCMS notes. ඉතින් අපිට මෙහෙම කිව්ව තවත් සරලව තියෙන සල්ලි මේ ෆයිනෑන්ෂියල් එක විශ්වාස කරන්න බැරි එහෙම නෙන්නේ. හරිද? එතකොට තවත් සරල කරුත් එහෙම සමහරක් වෙන්නේ නැහැ. ඔය පොදු කරන්නේ නැවිලා තියෙන්නේ. හැබැයි ඒක අපි ගිහිල්ලා බලද්දී ඒකේ තව ඒ කියන්නේ මොකද්ද මේ කේස් එක කියලා අතුරට ගිහිල්ලා බලද්දී සමහරක් වෙලාවට තියෙන පුළුවන් ඔයාගේ තියෙන FD විශ්වාස කරන්න බෑ. ඒතර ඔයා තව කොච්චර සල්ලි පෙන්නුවත් වැඩක් නැහැ. රිෆියුස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඒතර ඒ කියන්නේ දැන් ඒ අපි සරලවම කිව්ව විදිය එතකොට ඒ කියන්නේ එතකොට ඕගොල්ලන්ට තේරෙනවනේ ඒ කියන්නේ පොදු කරුණ තමයි එන්නේ එතකොට ඕගොල්ලෝ මේ පොදු කරුණට මේ ඇඩ්‍රස් කරලා ආය ඇප්ලයි කරොත් ආය පිළිතුර දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ඔව් ආයම රිෆියුස් වෙන්න ඉඩ ගන්න තියෙනවා ඒ නිසා තමයි අපි GCMS notes ගන්න ඕනේ ඉතින් දැන් GCMS notes කියන එක ගන්නෙ කොහොමද ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ ඉතින් මේකට කැනඩාවේ පර්මනන්ට් රෙසිඩෙන්සි එහෙම නැත්නම් PR තියෙන කෙනෙක් ත්‍රූ තමයි ගන්න පුළුවන් GCMS notes ඒ කෙනෙක්ට තමයි ඇප්ලයි කරන්න පුළුවන් GCMS notes මෙහි ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා කියලා ඒගොල්ලොන්ගේ ලවා එහෙම ගන්න බෑ GCMS notes ගන්න නම් මෙහි පර්මනන්ට් රෙසිඩෙන්ට් කෙනෙක් වෙන්න ඕන මම මේ දැන් තව දෙයක් කියන්න යන්නේ මේක මේ කියන්නේ දැන් අපි දැන් මේ GCMS note GCMS note කිය කියනවනේ දිගනම ඒක තමයි ග්ලෝබල් කේස් මැනේජ්මන්ට් සිස්ටම් කියන එක තමයි ඔය GCMS නෝඩ් කියලා කියන්නේ. ඉතින් ඒ ගැන දැන් ඕගොල්ලෝ තව මොනව හරි හොයාගන්න ඕන නම් අපි කියන වටත් වඩා දේවල් හොයාගන්න ඕන නම් ඕක ගහන්න. එතකොට IRCC වෙබ්සයිට් එකේ තියෙනවා විතරක් කියවන්න. ඉතින් ඒ දැන් GCMS notes ගන්න මං කව permanent resident කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම දන්න කෙනෙක් through ඔයාලට GCMS notes ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ කාටද මේ දෙන්න පුළුවන් නේද? අපිට ගන්න බෑනේ කියලා නේ. permanent PR තියෙන, ඒ කියන්නේ එහෙම තියෙන කෙනෙක්ට කතා කරලා තමයි වැඩි කරගන්න වෙන්නේ. ඉතින් GCMS notes එන්න සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් වගේ කාලයක් යනවා. මොකද ඔයාගේ කේස් එක එයාලා අපහු අරගෙන ඒක රිවියු කරලා අදාළ ඔෆිසර්ම කන්ටැක්ට් කරගෙන එයාගෙන් ඇයි මේ රිෆියුස් කරන්න හේතුව මොකද්ද කියන එක රිවියු කරලා තමයි ඔයාට GCMS notes එවන්න ඕනේ. ඒ නිසා පොඩි කාලයක් යනවා GCMS notes එන්න. ඔව්. ඉතින් ඒ කියන්නේ අර මේ එක මේ වීසා ඔෆිසර් කෙනෙක් නෙමෙයි ඉන්නේ නේ. ඔව්. එතකොට ඒගොල්ලෝ කන්ටැක්ට් කරගෙන ඉතින් ඒවට ටික වෙන්න ඉතින් පොඩි කාලයක් යනවා ඉතින්. ඉතින් දැන් GCMS notes එන්න මෙච්චර කාලයක් යනවා කියලා සමහර අය කරන්නේ ඉතින් කමක් නැහැ. රිෆියුසල් එක ඇවිල්ලා තියෙන රීසන්ස් වලින්ම ඔන්නෝහි දානවා කියලා දානවා. ඉතින් එහෙම දාන්න එපා. ඔව් හදිසි වෙන්න එපා. ඒ කාලය ඇතුළත ඔයාලගේ ෆන්ඩ්ස් ඊළඟට ඔයාලගේ තව SOP එක දැන් ඒ කතාවට තව ටිකකින් එන්නම්. SOP එකක් ආයාලතේ ලියන්න වෙනවා. ඉතින් ওই දේවල් නිසා ටිකක් ඒවා ස්ටඩි කරන ගමන් ඉන්න ඒ කාලේ ඉතින් ඉවසගෙන ඉන්න වෙනවා චුට්ටක්. ඔය කියන්නේ දැන් තරම සාධාරණයක් තියෙන ඉතින් හැමෝටම මේ හදිස්සිනේ ඉතින් ඕක එනකම් ඉතින් එතකොට තව මේ දැන් GCM මේ sorry මේ visa refuse වෙලා ඊට පස්සේ දැන් හේතුකුත් ඇවිල්ලා තියෙද්දි මේ ඊට පස්සේ GCMS note දාලා තව මෙච්චර කාලයක් යනවා කියලා මතක් වෙද්දි අයියෝ ඊළඟ semester එකට යන්න බැරි නෝමෝම මේ කරුණු පෙළගැහෙනවානේ ඕ ඊට පස්සේ දැන් හැමෝටම හදිස්සිනේ ඉතින් එතකොට ඉතින් දාන්න තමයි හිතෙන්නේ උනාට දාන්න එපා ඉතින් ඒක තමන්ටම කරගන්න ලොකු දෙයක් තමන්ටම කරගන්න මොකද අපරාධ ඉතින් හරි එතකොට දැන් ඔන්න ඔනවාට GCMS notes ආවා කියමුකෝ අපි දැන් notes ආවට පස්සේ එතනින් එහාට process එක කොහොමද වෙන්නේ කියලා අපි දැන් බලමු GCMS notes ආවට පස්සේ ඒ අදාළ reason එක note එකේ යටට ගිහිල්ලා හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ GCMS notes කියන එක ගොඩක් දිග note එකක්. ඒ කියන්නේ pages ගණක් තියෙනවා. conditions එහෙමත් එක්ක ඔක්කොම නේද? ඔව් ඔක්කොමත් එක්ක එන්නේ. එතකොට යටටම ගිහාම GCMS notes වල තියෙනවා ඔයාගේ case specific. ඇයි ඔයාගේ application එක refuse කරන්නේ කියලා visa office explain කරලා තියෙනවා. අන්න ඒ පොයින්ට් එක හොඳට ඔළුවට දාගන්න ඊට පස්සේ ඒකෙන් තමයි ඔයාගේ අලුත් ඇප්ලිකේෂන් එකේ ඔයාගේ ප්‍රධානම කෙනවාගේ අතින් වෙන්න ඕන ප්‍රධානම දෙයක් තමයි ඒ රිෆියුසල් රීසන් එක ඔයා ඔව් ජස්ටිෆයි කරන්න ඕනේ නැත්නම් ඇඩ්‍රස් කරන්න ඕනේ ඉතින් දැන් මට අපි කියමුකෝ අලුත් ඇප්ලිකේෂන් එකේදී SOP එකට අමතරව එනවා තව අලුත් කොටසක්. ඒක මොකද්ද? ඒ කියන්නේ කවර් ලෙටර් එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන්
දැන් අර අපි කලින් කිව්වා වගේ දැන් මේ පොදු හේතු ඇවිල්ලා තියෙනවා ඔයාගේ සල්ලි මදි කියලා ෆයිනෑන්ෂල් විදිහට ඇවිල්ලා තියෙනවා දැන් අර ප්‍රධාන කරුණු තුනේ හැබැයි GCMS note apply කරලාවට පස්සේ තියෙනවා මේ ඔයාගේ තියෙන මොකද FD හරි මොනවා හරි මේ පිළිගන්න බෑ කියලා. හරි. එතකොට දැන් ඔයා කරන්න ඕනේ මොකද්ද? අලුත් FD එකක් දාලා එහෙම කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඔයා කරන්න ඕනේ හිතන්නකො දැන් ඔයා ලක්ෂ 50ක FD එකක් දැම්මා. ඒකේ මේ මේ කොහොද කාලය තියෙන්නේ? ඒ කියන්නේ දාපු දැන් ඔයාගේ account එකේ සල්ලි තිබ්බ කාලය තියෙන්නේ හිතන්න සති දෙකයි කියලා. නිකන් එහෙමම සති දෙකයි තියෙන්නේ. ඒකින්ද visa office කියනවා මේ සල්ලි ඔයාගේමයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඔයා වෙන මොකක් හරි third party එකකින් අරන් පෙන්නලා දිනවා වගේ ඒ වගේ හේතුව දුන්නා කියලා හිතන්නකෝ. එතකොට ඔයා කරන්න ඕනේ ආව් කියන්නේ අර ඒක පිළිගන මේ නෑ එහෙම නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඈත තමයි third party එකකින් ගත්තේ එහෙම කියලා ඒක කරොත් හරියන්නේ නැහැ. ඒතර ඔයා කියන්න ඕනේ නෑ එහෙම නෙමෙයි මට මං හිතන්නකෝ ඒක එහෙම නොවෙන්න ඔයා හේතු පැහැදිලි කරන්න ඕනේ. මම 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 කියන්නේ නිකන් උදාහරණයක් කියන්නම්. එතකොට නිකන් හේතුව කිව්වොත් එහෙම මේ මම මේ මගේ කාර් එක විකුණවුවා. හැබැයි මට කලින් වතාවේ ඇප්ලයි කරද්දි ඒ කාර් එක විකුණපු සල්ලි තමයි මම මේ දාලා තියෙන්නේ. ඒකයි මේ සති දෙකක් මේක මේ මෙච්චර අඩු කාලයක් ඇතුළතින් මගේ account එකට වැටලා තියෙන්නේ. හේතුව මම රට යන තීරණේ තියෙන හිඳ තමයි මම කාර් එක විකුණවුවේ. ඉතින් ඒක නිසා මට ඒකේ ඒ documents ටික අප්ඩේට් කරන්න බැරි වුණා කියලා justify කරනවා. එතකොට එයාට ආයේ තර්කයක් ගේන්න බෑනේ. දැන් මේක ඔයාගේ නෙමෙයිමයි කියලා. ඊළඟට ඒ documents ඒ කියන්නේ මේ කේස් එකක් නේ අපි නිකන් ගත්තේ. ඉතින් ඒ අදාළ documents මේකේ upload කරලා මේකේ වැඩිපුර explain කරලා දාන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම ඔය හේතු පැහැදිලි කිරීම කරන්නේ අර අපි කතා වුණ cover letter එකේ. එතකොට cover letter එකේ මුලින්ම සාමාන්‍යයෙන් ඔයාගේ refusal reason එක මගේ application එක මම මෙදා apply කරා. ඒක refuse වුණා මෙන්න මෙදා. මට ආව රීසන් එක තමයි මෙන්න මේක කියලා එයාලා එවපු රීසන් එක ඔයා මෙන්ෂන් කරලා ඔයා ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඇයි මම මේ රිෆියුසල් රීසන් එක නෑ ඔයා වැරදි මම තමයි හරි කියලා ඕක තමයි කියන්නේ නෑ 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 එහෙම නෑ මං කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ මම මේ රීසන් මේක ජස්ටිෆයි කරන්නේ ඇයි කියන එක ගැන ඊට පස්සේ ඔයා එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඉතින් මේ අපි සාමාන්‍ය පොදු කරුණක් තමයි ආයේ එන මේ කෝස් එක මැච් වෙන්නේ නැහැ කියලා එනවා ගොඩාක් අයට. ඒ කියන්නේ එක්කෝ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට කෝස් එක මැච් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොෆෙෂන් එකට ඔයා ඉගෙනගත් දේවල් වලට මැච් වෙන්නේ නැහැ කියලා තමයි ඔය දැන් ගොඩක් වෙලාවට එන්නේ. අනිත් එක තමයි දැන් අපි කෝස් එකක් කරලා දැන් අපි හරියටම SOP එකේ පේනවනේ අපි කරලා ලංකාවට යනවා කියලානේ. එතකොට ගොඩක්ම තියෙන මේකක් තමයි ඕගොල්ලෝ ජස්ටිෆයි කරන්න ඉදියක් වෙන්න ඕන එක. ඒ කියන්නේ මේ කෝස් එක කරලා ලංකාවට ගියාට පස්සේ මොකද්ද අපේ කැරියර් ඩෙවලොප්මන්ට් එක? ඔව්. ඒක ඒගොල්ලන්ට හරියට පෙනුනේ නැත්නම් අනිවාර්යයෙන් රිෆියුස් කරනවා. ඒ කියන්නේ මේක කරලා ඔයා ඉන්න තැනම නම් ඉන්නේ. ඉතින් තේරුම නැහැ නේ සල්ලි විඳන් කරන් මේ වගේ රටකට ඇවිල්ලා කෝස් එකක් කරලා. ඔව්. ඉතින් ඒ නිසා ඒ වගේ හේතු ඊට පස්සේ අපි අර cover letter එකේ explain කරනවා. ඉතින් ඕක තමයි cover letter කියලා කියන්නේ. මේ කියන්නේ cover letter එකේ වෙන්නේ ඔය හේතු පැහැදිලි කිරීමක්. එයාලගේ refusal reason එකට එහෙම නෙවෙයි කියන එක හේතු පැහැදිලි කිරීමක් තමයි කරන්නේ. ඔය කියන්නේ ඔයා හිතාගත්ත වැරදි මෙන්න මේකෙ හින්දා තමයි මෙන්න මේකයි කියලා එයාට අර රින්ග් ගන්න කියන්නේ එයා දුන්න තර්කයට අපි තර්කයක් ඉදිරිපත් කරනවා එයාට එහෙම නෙවෙයි කියලා. ඔව්. ඔව්. ඉතින් දැන් මේ cover letter එක අලුත් ඇප්ලිකේෂන් එක දානකොට මේ සබ්මිට් කරන්න වෙනම තැනක් නැහැ. SOP එකේම තමයි අපි SOP එක අප්ලෝඩ් කරන්නේ. ඒකෙම තමයි අපි cover letter එකත් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ නිසා දැන් අලුතින් SOP එකක් ලියනවනේ අපි ඒ SOP එකට කලින් තමයි cover letter එක ටච් කරන්න ඕනේ. ඒ කියන්නේ එක PDF එකකට ගන්න මුලින්ම cover letter එක ඊට පස්සේ SOP එක යන විදියට. ඉතින් දැන් හදිසියේම ඔයා cover letter එකක් නැතුව apply කරොත් ඔයාගේ visa එක නැවත වාරයක් refuse වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම cover letter එකක් ලියලා දාන්න. වෙලා තියෙන එක කවල් ප්‍රගක් ලියලා දාන එක ඉතින් සුදු දෙන්නේ නේ. ඔව්. ඉතින් අනිත් දේ තමයි මේ SOP එක දැන් අලුත් ඇප්ලිකේෂන් එකේ SOP එක පරණ SOP එකම දාන්න එපා. පරණ SOP එකම නෙවෙයි දැන් අලුත් SOP එකක් ඔයාලියන්න ඕනේ. තව ටිකක් ඇඩ්වාන්ස් කරලා දැන් අර ලියපු විදිහටම නමුත් ඒකම ලියන්න එපා. දැන් ඉතින් ටිකක් වෙනස් කරලා ලියන්න. ඔව්. ඔව්. එතකොට ටිකක් වැඩිපුර
විස්තර ලියලා වෙනස් විදියකට SOP එක ලියන්න සහ ඔයාලට රිෆියුස් වෙන කරුණ තියෙනවානේ ඒ කරුණ මෙතනදී මේ SOP එකේ තවත් ටිකක් වැඩිපුර එක්ස්ප්ලেইন කරලා දාන්න අදාළ ડોකියුමන්ට්ස් එක ඊළඟට තව ප්‍රූෆ් ඇඩ් කරලා ඔයාගේ අලුත් SOP එක තව ටිකක් හොඳට මොඩිෆයි කරලා ලියන්න ඊට පස්සේ මට මෙහෙ ප්‍රශ්නයක් එනවා මේ දැන් දැන් අපි ආයෙ පාරක් දැන් සබ්මිට් කරනනේ අලුත්ම ඇප්ලිකේෂන් එකක් විදිහට. ඒතර කලින් කරපු විදිහම ඔක්කොම ටික ආයෙම කරන්න ඕනේ. දැන් අපි බයෝමෙට්‍රික්ස් වලට ගෙවන්න ඕනේ. එහෙම ඩොලර් 100 ගණන් ගෙවන්න ඕනේ. ඔව්. දැන් දෙවනි වතාවේ ඇප්ලයි කරනකොට ඔයාගේ වීසා සබ්මිෂන් වලට විතරයි ඔයා පේ කරන්න ඕනේ. ඔයාට බයෝමෙට්‍රික්ස් ඔයා දීලා තියෙනවා කියලා අර අපි මුලින්ම ප්‍රශ්න ටිකකට උත්තර දෙනවානේ මේ ඇප්ලිකේෂන් එකක් ස්ටාර්ට් කරද්දි. එතනදී ඔයාගෙන් 10 ඉයර්ස් වලට බයෝමෙට්‍රික්ස් දීලා තියෙනවද? 10 ඉයර්ස් ඇතුළත. එතකොට ඔයා යස් කියලා එතනදී දෙන්න ඕනේ. මෙඩිකල් කරලා තියෙනවද කියන එක ඔයා මාස 12ක් ඇතුළත. ඒ කියන්නේ ඔයා පළවෙනි වතාවේ මෙඩිකල් කරලා සමහරවිට මගේ ඊළඟ ප්‍රශ්නේ කියන මම හිතාගෙන හිටියා ඔයාලා අහන්න ඊළඟ ප්‍රශ්නේ දැන් අපි දැන් කලින් මේ මොකද්ද වීසා එක දාලා ඊට පස්සේ ඒකේ මාස ගණන් ගියාට පස්සේ මෙඩිකල් රික්වෙස්ට් එක එන්නේ ඇත්තටම සමහරක් කට්ටිය ඊට කලිනුත් කරනවානේ يعني වීසා එක දාන්නත් කලින් මෙඩිකල් කරලා මේ වීසා දානවා සමහරක් කට්ටිය වීසා එක දාලා මෙඩිකල් රික්වෙස්ට් එක ආවට පස්සේ කරනවා ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් ඔය ගිහිල්ලා දැන් GCMS නෝට් එන්න කලිනුත් මාස ගණනක් යනවානේ මේ වීසා ප්‍රොසෙසින් ටයිම් එක ඊට පස්සේ මේ වීසා රිෆියුස් දැන් මේ අපි කතා කරන රිෆියුස් එකක් කියන්නේ ඒතර රිෆියුස් වුණාට පස්සේ ආයෙත් පස්සේ මාස දෙකක් විතර ඉන්න වෙනවනේ දැන් GCMS නෝට් එක ඊට පස්සේ දැන් අපි දානකොට ඒ දාන්නේ ඒක අපේ මෙඩිකල් එක එක්ස්පයර් වෙන්න මාස දෙකක් නම් තියෙන්නේ මාසයක් නම් තියෙන්නේ මොකද කරන්නේ එතකොට ගැටලුවක් නැහැ ඔයා ඇප්ලයි කරන්න ඒ පරණ මෙඩිකල් එකෙන්ම ඒ කියන්නේ ඔයා පළවෙනියටම කර එක්ස්පයර් වෙන්න යන්නේ කාලය අවුරුද්දක් ඔයාගේ මෙඩිකල් එක සාමාන්‍යයෙන් අවුරුද්දක් වැලියි. එතකොට ඒ ඇතුළත නම් ඔයා ඇප්ලයි කරන්නේ ගැටලුවක් නැහැ. එක්ස්පයර් වෙන මාස දෙකක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඔයා ඒ මෙඩිකල් එකම ඇටච් කරන්න. එතකොට ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරද්දී යාලට අවශ්‍ය නම් ඒගොල්ලෝ ඔයාලට මෙඩිකල් රික්වෙස්ට් එකක් අලුතෙන්ම එකක් එවනවා. ඒ නිසා ඒක බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ මෙඩිකල් එක මේ හදිසියේවත් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙනකොට එක්ස්පයර් වුණොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම එක්ස්පයර් වෙන ළඟනම් අනිවාර්යයෙන්ම ඔයාට මෙඩිකල් රික්වෙස්ට් එකක් එවනවාමයි. එතකොට ඒ විදිහමත් ආයෙ පාරක් يعني ඒක ලාං ඩේට් එක එක්ස්පයර් ඩේට් එක ලාං වෙලා තිබ්බොත් මෙඩිකල් එක විදිහමත් ආයෙ පාරක් එන්න ඉඩ තියෙනවා. හැබැයි බයෝමෙට්‍රික්ස් විදිහම එන්නේ නැහැ. ඒ නිසා ඔයාට දෙවනි වතාවේ ඇප්ලයි කරනකොට ඇප්ලිකේෂන් ෆී එක සහ සමහරක් විට මෙඩිකල් ෆී එක තමයි යන්නේ. ඊට අමතරව බයෝමෙට්‍රික්ස් සඳහා ඔයාට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අර ක්වෙස්චනිය එකේ ඔයා හරියට ආන්සර් කරොත් ඔයාට කැල්කියුලේට් වෙලා එනකොට ඔයාගේ කෝස්ට් එක එන්නේ ඇප්ලිකේෂන් ෆී එක විතරයි. ඉතින් ඔය තමයි අපි අද කතා කරේ. ඔව් මේ දැන් බයෝමෙට්‍රික්ස් ගැන කතා කරද්දී මේ අපි දැන් අපි මෙහෙදි අහපු සිදුවීමක් ගැන පොඩක් දැනුවත් කරන්න හිතුණා. මේ අර මේ අපේ යාළුවෙක් තමයි ඒක කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලන් දා ඒජන්ට් රු දාලා දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ලංකාවට ගිහිල්ලා දිනවා. ලංකාවට ගිහිල්ලා ආයෙ මෙහෙට එන්න හදද්දී ඒ ගෑනමෙට විතරයි වීසා හම්බෙලා තියෙන්නේ. පිරිමි ළමයාට වීසා එක කැන්සල් වෙලා තියෙනවා. හේතුව ඔකට ඉන්න. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න පුළුවන්, يعني වීසා දැන් ගිහිල්ලා ආයෙ වීසා මොකටද කියලා හිතෙන්න පුළුවන්. ඒගොල්ලෝ වීසා ඇත්තටම මේ මොනවාද එක්ස්පයර් වෙලා තියෙදි තමයි ඒගොල්ලෝ ගිහිල්ලා තින්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ආයෙම වීසා ඇප්ලයි කරන්න වෙලා තියෙන්නේ. එහෙ ඉඳලා, يعني වීසා කියන්නේ එක්ස්ටෙන්ෂන් එකක් තමයි ඇප්ලයි කරන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ පිරිමි ළමයාට ආයෙම බයෝමෙට්‍රික්ස් පව දෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන දීවන අවුරුදු 10ක් වැලිඩ් කියලා. ඉතින් ඒ වගේවත් තියෙනවා. ඒකින්ද අර හරියට ඔයාලා ඇප්ලිකේෂන් එක වැරදිලා. ඒ නිසා යාට බයෝමෙට්‍රික්ස් පව ආයෙම දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇප්ලිකේෂන් එක වැරදිලා තමයි සබ්මිට් කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ වගේන සැලකිලිමත් වෙන්න. ඉතින් අර අපි කවුරුනත් ඉතින් අමාරුවෙන් හොයන සල්ලි වලින් ඔය වැඩ කරන්නේ. ඒකින්ද ඉතින් ඒකින සැලකිලිමත් වෙන්න. නැත්නම් අපරාධේ ඒ කියන්නේ සල්ලි කාලය හැමදේම. ඔව් ඉතින් ඒක නිකන් මතක් කිරීමක් විදිහට කරන්න තුන. ඉතින් කාඩ හරි ආයෙ වෙන්න ගියොත් ඒක වෙන්නේ නැති වෙයි කියලා. කොහොමත් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකම වීසා එකක් සබ්මිට් කරන්න කලින් මුළු ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකම ඔයාලා හොඳට දැනුවත් වෙලා
සහ මේ හරි සැලකිල්ලෙන් කරන්න ඕනේ SOP එකක් ලියලිවර වෙලා එක පාටම දාන්න එපා ලියපු ඉවරන ගමන්ම කීප වතාවක් රිවිව් කරන්න දන්න දන්න අයට යවන්න ඒ කියන්නේ සමහර අපි මොනව හරි දැන් word document එකක් උනත් හැදුවට පස්සේ අපි කොච්චර බැලුවත් වැරද්දක් හම්බෙන්නේ හැබැයි ඒක අපි ඒ කියන්නේ assignment එකක් කියනවා ඒක submit කරාට පස්සේ lecture එක එන වැරදි ගොඩක් පේනවා ඒ වගේ ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා ඒක review කරන්න ගොඩක් යාළුවෝ කියන්නේ මේ දැන් මෙහි ඉන්න අය ගොඩක් දෙනෙක් අඳුර ගෙමත් ඇතිනවල මේ වෙනකොට ඔයාලා process එකේ නම් ඉන්නේ අනිවාර්යෙන් මෙහි ඉන්න අය අඳුර ගෙර ඇති ඉතින් එහෙම කට්ටියද යවන්න ළඟ ඉන්නේ යාළුවන්ට අපිටත් වෙලාකට SOP එවනවා බලලා දෙන්න පුළුවන් දෙ කියලා ඉතින් අපි review කරලා දෙනවා ඔව් පුළුවන් විදිහට බලලා අපිටත් එහෙම කරලා දුන්නා ඇතතරම. ඔව් ටයිම් එකත් එක්ක පොඩි මේ එකක් තියනවා. ඉතින් නමුත් පුළුවන් වෙලා විදියට බලලා දෙනවා අපිත්. ඉතින් ඒ නිසා මේ ඔයාලගේ වැඩේ කරනකොට ටිකක් සැලකිල්ලෙන් හරියටම කරලා තියනවාද ලියලා තියනවාද වැරදි මොනවද තියනවාද හරියටම මේ කන්සිඩර් කරන්න ඕන දේවල් කන්සිඩර් කරලා තියනවාද SOP එකේ ඒ වගේ දේවල් හොඳට බලලා කරගන්න කියලා මතක් කරන්න ඕනේ. ඔය කියන්නේ අර මේ අපි ඒ දෙක ඒ කියන්නේ අපි ඒක කියන්නේ වැඩිපුර කිව්වේ කියන්න හේතුව ඒ කියන්නේ දැන් මේ අපි අර අහන දේවල් ඊට පස්සේ දැන් අපි අපිට ගොඩක් කට්ටිය මැසේජ් කරනකොට කියන දේවල් එහෙම එහෙම ඒවත් එක්ක බලද්දී ඒක හින්දා තමයි අපි ඇත්තට මේක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න හිතුනේ. ඉතින් ඒ වගේ ගොඩක් දේ මේ දේවල් වෙලා තියෙනවා. ඔව්. ඉතින් මේ ගොඩක්ම තෑන්ක් කරන්න ඕනේ මේ වීඩියෝ එක කරන්න කියලා රික්වෙස්ට් කරපු කෙනාට. මොකද ගොඩක් දෙනෙක් හොයන වීඩියෝ එකක් තමයි මේක. අපිත් ඉතින් විස්තර හොයලා තමයි මේ වීඩියෝ එක කරේ. මොකද අපිටත් එක්ස්පීරියන්ස් එකක් නැහැ ඒක පිළිබඳව. නමුත් අපි අහලා බලලා හොයලා කරලා ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලටත් තව දෙයක් තමයි ඔයාලට දැන් අපි මං හිතන වීඩියෝ එක මැදදී කිව්ව මොනවාරි එහෙම තවත් මොනවාරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අපිට දාන්න අපිත් ඔයාලා කියන්නේ ගැටලුවක් නැහැ. ඊට අමතරව දැන් තව නෑ කියන්නේ සමහරවිට හිත කාට හරි හිතන්න පුළුවන් නේ මේ දෙන්න බොරු කියනවත් දන්නේ නැහැ කියලා. කියන අපි දෙන්න. එතකොට ඕගලන්ට පුළුවන් ඒක IRCC වෙබ්සයිට් එකේ ඇත්තම මේ කියන්නේ කැනඩාවල තියෙන ලොකු මේ ඇඩ්වන්ටේජ් එක කියන්නේ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ A to Z හැමදේම තියෙනවා. ඒක ඕගොල්ලෝ ඔයාලා GCMS notes කියලා සර්ච් කරොත් ඒක පිළිබඳ සියලුම විස්තර එනවා. ඉතින් මේ ඒ නිසා ඉතින් තොරතුරු තියෙන හැමතැනම ඔයලා බලන්න ඔයලා බලලා ඔයාගේ වීසා එක රිෆියුස් වුණා නම් ඊළඟ අවතාවේ කොහොම හරි ගොඩ දාගන්න. ඔන්න ඔය විදිහට කරලා ගොඩ දාගන්න වෙන විදිහවල් කරන්න යන්න එපා. එතකොට ආයෙත් වීසා එක කලින් ප්‍රශ්නෙ මෙතන ඉඳී ඉඳ තියෙනවා. ඔව්. ඉතින් එහෙනම් සමු ගන්නවනි. ඔව්. කොහොම හරි කැනඩාවට එන්න ජයෙන් ජයම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහින් එන්න.